අද මං හිතුවා ඔයාලට කුකින් වීඩියෝ එකක් අරන් එන්න. අද මං හදන්න යන්නේ ඥාන කතා. වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් නැතුව පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හරිම විදියට රසට ඥාන කතා හදාගන්නේ කොහොමද කියලා අද අපි වීඩියෝ එකකින් බලමු. මගේ channel එකට subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. අපි යමු එහෙනම් වීඩියෝ එකට. මෙතන මම සඳහන් කරලා තියෙනවා ඥාන කතා 10කට අවශ්‍ය ප්‍රමාණයක්. මේ බෝල් එකට මම සීනි එකතු කරලා තියෙන්නේ. ඊගාවට අපි මැනගතු බටර් ප්‍රමාණය මේ බෝල් එකට එකතු කරනවා. දැන් අපි බීට් එකකින් හොඳට බීට් කරන්න ඕනේ. මේ විදියට දිගටම බීට් කරගෙන යන්න. මෙහෙම බීට් කරගෙන යද්දී බෝල් එකේ වටේ තැවරෙන බැටර් එකේ කොටස් වට පුළුවන් ස්පැටියුල එකකින් අරගෙන වටේ තියෙන ඒවා බෝල් එකේ මැදට දාගන්න. එහෙම දාගත්තෙන් පස්සේ ඔයාට නැවත බීට් කරගෙන යන්න පුළුවන්. මේ විදිහට සැරෙන් සැරේට බෝල් එකේ වටේ එකතු වෙන බැටර් එකේ කොටස් ටික ස්පැටියුල එකකින් ඇතුළට දාගන්න. මේ විදිහට විනාඩි කිහිපයක් බීට් කරගත්තෙන් පස්සේ අපි අපේ බිත්තර එකතු කරනවා බැටර් එකට. බැටර් එකට බිත්තර එකතු කරන් පස්සේ නැවතත් අපි බීට් කරනවා. මේ විදිහට බීට් කරගෙන යද්දී සැරෙන් සැරේ බෝල් එක වටේ එකතු වෙන බැටරේ කොටස් ටික ස්පැටියුල එකෙන් අනිවාර්යයෙන්ම බෝල් එකේ මැදට දාගන්න. මොකද පිටි එකතු කරන්න ඉස්සෙල්ලා අනිවාර්යෙන් අපේ බැටර් එකේ තියෙන සීනි ටික හොඳින්ම දිය වෙලා තියෙන්න ඕනේ. ඔයාලට පේනවා මේ වෙද්දි අපේ බැටර් එක හොඳට ක්‍රීමි ගතියට ඇවිල්ලා තියෙනවා. අපිට පුළුවන් මේ වෙලාවේදී වැනිලා වලින් තේ හැන්දක් එකතු කරගන්න. වැනිලා තේ හැන්ද එකතු කරලා නැවතත් අපිට පුළුවන් බැටර් එක බීට් කරන්න. එහෙම නැත්නම් ස්පැටියුල එක මික්ස් කරත් ඇති. මම මේ විදිහට වැනිලා එකතු කරලා ස්පැටියුල එක මික්ස් කරගන්නවා. දැන් මෙතන තියෙනවා අපිට පාන් පිටි 250ක්. ඒකට අපි බේකින් පවුඩර් වලින් තේ හැඳි දෙකක් එකතු කරලා කෙලින්ම පෙනීරයකින් බැටරයට අපි හලා ගන්නවා. ඊට පස්සේ අපේ ස්පැටියුල එකෙන් හොඳට කලවම් කරගන්න තියෙන්නේ. මේ විදියට ටිකක් වෙලා කලවම් කරගෙන යද්දී අපේ පාන් පිටි ටික බැටර් එකත් එක්ක හොඳට මික්ස් වුණායින් පස්සේ අපිට පුළුවන් ස්පැටියුල එක නැතුව අත පාවිච්චි කරලා සම්පූර්ණයෙන් මේ බැටර් එක මේක තනි බෝලයක් විදියට එනකම් හදාගන්න. මේ විදියට බෝල් එකේ තියෙන පිටි කොටස් ටික එක බෝලයක් වෙන විදියට හදාගන්න. මේ තියෙන දැන් පේනවා ඇති බෝල් එක සම්පූර්ණයෙන් අපේ ක්ලීන් වෙලා තනි බෝලයක් විදියට අපි හදාගෙන තියෙන්නේ. දැන් අපිට පුළුවන් මේක සමාන කොටස් 10කට කඩා ගන්න. මම මෙතනදී මේකේ බර ප්‍රමාණය මෙන්න ග්‍රෑම් 470ක් තිබුණා. එතකොට ආසන්න වශයෙන් ග්‍රෑම් 47 ගානේ අපිට බෝල 10කට කඩා ගන්න පුළුවන්. ඇත්තට මේක බර මනින්න අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් හිතේ මීමට කොටස් 10කට කඩා ගන්න. දැන් මේ විදිහට මුලින්ම කොටස් 10කට කඩා ගන්නවා. මෙහෙම කොටස් 10කට වෙන් කරගත්තයින් පස්සේ අපිට පුළුවන් අපේ අත් දෙකේ අල්ල භාවිතා කරලා බෝලේ මැදට තියලා අපිට හොඳට රවුම් කරගන්න පුළුවන්. මේ විදියට ලස්සනට බෝල 10ක් හදාගන්න. ඊට පස්සේ එකින් එක බෝලේ ගානේ අරගෙන අතේ අල්ල උඩ තියලා තරමක් දුරට පැතිලි කරගන්න. අර රොටි පැතිලි කරනවා වගේ ගොඩක් පැතිලි කරන්න එපා. මොකද සාමාන්‍ය අපි ඥාන කතාවක උඩින් ක්‍රැක් වෙච්ච වගේ ස්වරූපයක් එනවා. අපි අර එක ගොඩක් පැතිලි කරොත් ඒ ක්‍රැක් වෙන ස්වරූපය අපිට මේ ඥාන සතයකේ ගන්න බැරි වෙනවා. ඒක හින්දා අනිවාර්යයෙන්ම පොඩ්ඩක් පැතිලි කරන් ඇති.
එතකොට තමයි බේක් වෙද්දී අර ක්‍රැක් වෙන ගතිය අපිට එන්නේ ගන්න පුළුවන්. දැන් මේ විදිහට බෝලේ පොඩ්ඩක් අතින් පැතලි කරලා ඊට පස්සේ ඇඟිලි සුඩු වලින් උගලන්ට වතුර චුට්ටක් උඩට ගාලා ඊට පස්සේ සීනියකේ මේ විදිහට තවර ගන්න. ඒ විදිහට තවරගත්තු බෝල ටික බටර් තවරපු අපේ තැටියේ බේකින් ෂීට් එකක් දාලා ඒ උඩින් තියන්න. දැන් මේ තියෙන්නේ ඒ විදිහට අපි බෝල 10ක් හදාගෙන තියෙන්නේ. මේ හදාගත්තු බෝල ටික අපි අවන් එකේ සෙල්සියස් අංශක 175 උෂ්ණත්වයේ විනාඩි 30ක් බේක් කරා. මේක අවන් එකේ නාන එක වෙනස් වෙන්න පුළුවන්. විනාඩි 20ත් 30ත් අතර කාලයක් තමයි බේක් කරන්න වෙන්නේ. මගේ අවන් එකේ මම විනාඩි 30ක් බේක් කරා. මේක අපි අවන් එකෙන් එළියට ගනිද්දී උඩ සොෆ්ට් ගතියට තියෙනවා. ඒ වුණාට ඒක ගැටලුවක් නැහැ. ඒක එහෙම්මම නිවෙන්න තියන්න. ඒක නිවෙන්න තිබ්බයින් පස්සේ නියම ගානට එනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේක එළියෙන් හොඳ හයියට තියෙන්න ඕනේ. ඇතුලෙන් සොෆ්ට් එකට එන විදිහට ඥානකතා නියම රසට නියම පදමට හදා ගන්න පුළුවන්. මම අද ඔයාලට කියලා දීපු විදිහට හදාගත්තොත් මේ බලන අපේ ඥානකතා ටික ලස්සනට ඇවිල්ලා තියෙනවා. මම පෙන්නන්නම් ඔයාලට ඥානකතාවක යටපැත්ත මේ විදිහට හොඳට බේක් වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේ අපේ ඥාන කතායක මැද කොටසත් හොඳට බේක් වෙලා තියෙනවා. ඒ වගේම හොඳ සොෆ්ට් ගතියටත් තියෙනවා. එහෙනම් අනිවාර්යෙන්ම ඔයාලා මගේ ඥාන කතා රෙසිපිය හදලා බලලා පවුලේ ඇත්තේ කරස විඳින්න. තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන මම ඉක්මනින් මෙන්නම්. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.